මම ප්‍රශ්න කරන්නේ ජාතික ගීයේ කාගේද? ජාතික ගීය ශ්‍රී ලාංකිකයි. හරි මේ ගීතය සිංහල භාෂාවෙන් දැක්කට කෙනෙක් කොහොමද කියන්නේ? උතුරු කරේ ඉන්න, නැගෙනහිර ඉන්න දමින දරුවෝ මේ ගීතය කියන තු නැද්ද? මේ දෙමළෙන් කිව්වත් සිංහලෙන් කිව්වත් අන්තර්ගතේ අරුතේ එකයි, පරමාර්ථේ එකයි. අතිගරු ජනාධිපතිතුමා හරිද සාක්ෂියට කිව්වා ඒක මා හිතන දේ. එතුමා හිතනවා මේක කිසි වරදක් නැහැ කියලා නිසා එතුමා කිව්වා දෙමළ භාෂාවෙන් ජාතික ගීතය කිව්ව ගායනා කරලා වරදක් නැහැ කියලා. නැත්තම් මොකද වෙන්නේ? ඔය පළාත්වල මේ ජාතික ගීය ගැයෙන්නේ නැහැ. මුළු ශ්‍රී ලාංකා මාතාවගේ එකම දරුවෝ මේ තුන්දෙනා. කවුද? දෙමළ සිංහල මුස්ලිම්. මහායි මහදරුවා ලොකු දරුවා ඇනිමලා සිංහල ජාතිය. මැද්දුමයා දෙමළ ජාතිය. බඩ පිස්සා මුස්ලිම් ජාතිය. ඕක නේද? ඉතින් මේ අපි සාජීවී ජීවත් වෙනවා කියන්නේ මොකක්ද? භාෂාවක් අල්ලන් මරා ගන්න ඕනද? ඒ නිසා නේද මා කාලකන්නි යුද්ධයක් මේ රටේ ඇති උනේ මුලින්ම. සා භාෂාව ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ භාෂාවෙන් වැඩ කර ගැනීම මේ භාෂාවෙන් අදහස් ප්‍රකාශ කිරීමේ භාෂාවේ ඒගොල්ලන්ට දන්න භාෂාවෙන් රාජ්‍ය ලිපි ලේඛනය යැවීමේ අවශ්‍යතාවය වුණා. ඉතින් සිද්ධ වී යුතුය. නැත්නම් ඒ ජනතාව අසරණ වෙනවා.